मामा तो यार एक्सप्लेन कराने आने दिदा सीसी देखे रिलीज होना रक्षा बंधन के ने हिंदी मूवी एक एक आई आई नंगील हतर देना वटा गेतुनो मे मूवी एक गोडक संवेदी मूवी एक आई आगे नम लाला केदर्तन या पानीपूरी कड़िया करने के ने अम्म मेरे ने कालीन केदर्तन गेन पुरन दुआ गन्नवा नंगील हतर देना बंदल देनकांग याट बंदी ने पा कियला केदर्तन ट हिटिया पोड़ी काले आदरे कर पु गैनु लमे या बलागनी ने नंगील टिक बंदिनकांग याल देनन ट इकमन ट बंदीन නංගිල වෙනුවෙන් අයිය කෙනෙක්ට මෙච්චර කැපකිරීම කරන්න පුළුවන්ද කියලා මූවී එක බලද්දී ඔයාට හිතෙයි නංගිල නිසා එයාට බඳින්න පුළුවන් වෙයිද නංගිල වෙනුවෙන් එයාට මොන මොන දේවල් අහිමි වෙයිද අයියලා නංගිලට මෙච්චර ආදරෙයිද මේ හැමදේම දැනගන්න මූවී එක අවසන් වෙනකන්ම බලන්න එහෙනම් අපි යමු මූවී එකට ෂෝවිටෝ मूवी एक पटांगाने जनाकीर्ण नगर एकी नगर खड़वाल मिनीसु पिरीला लाला केदर्तन टात खड़ कांबरे आतीयनवा याट अपी लाला कियमुको उदे पांद्र देवियान वेंदला या बिजनेस एक कराने लेस्ति वेन्ने मे आगे खड़े विशेषत्ते तमाय पानीपूरी खाने ने बब्बाल लबेन्ने इन्न अम्मला याला खड़े अरिद्दिम पोलिमे इन्नवा याला विश्वास करनवा लालगे खड़े पानीपूरी केवोत यालट पुताल लबेनवा मय कियला इतिन लाला पोलिमे इन्न अम्मलाट कियनवा बब्बागे डिलीवरी दिन पिलिवे පෝලිම හැදෙන්න කියලා ඒ වෙලාවේ ලාලට ගෙදරින් කෝල් එකක් එනවා කොල්ලගේ ගෙදරින් දැම්මම ඇවිද්ද හවසනේ එනවා කිව්වේ කියලා ලාලා අහනවා මං ඉක්මනට එනකන් ඉන්න කියන්න කියලා එයාගේ ගෝලය ගපාට කඩේ බාර දීලා එයා ගෙදර යනවා එයා යන අතරමඟදී කුරුත එකකුත් කඩේකින් ඉල්ලන් ඇඳගෙන රස කැවිලිත් අරන් එයා ගෙදර දුවල යනවා එයාගේ නංගියව බලන්න මනමාලයෙක් ඇවිත් ලාලා එනකන් එයාලා බලාගෙන ඉන්නවා එයා දුවලවිත් මනමාලයාගේ අයට පරක් වුණාට සමා වෙන්න කියනවා ටිකකින් ලාලගේ ලොකු නංගි ගයත්‍රි තේයරගෙන එනම ලාලා දකිනවා එයා නංගිල හතර දෙනාට ගොඩක් ආදරේ ලොකු නංගි දැකලා එයාගේ ඇහැට කඳුළුත් එනවා මේ වෙලාවේ එයාලගේ කපු අපරොන්දුණු ගානට වඩා වැඩියෙන් දෑවැද්දිල්ලනවා එයාලා ලක්ෂ 17ක් ඉල්ලනවා ලාලා ගොඩක් අසරණ වෙනවා එයා ඒත් කියනවා කොහොමහරි ඉල්ලන ගාන දෙන්නම් කියලා ඒත් කපු මහත්තයා තව ගාන වැඩි කරන්න ගන්නවා මනමාලයාගේ පැත්තෙන් ගාන වැඩි කර නිසා ඒ ගාන දෙන්න බැංකුවක් කොල්ල කන්න වෙනවා කියලා ලාලා මනමාලයාගේ තාත්තට කියනවා එක නංගි කෙනෙක් නම් මොනවා හරි කරන්න තිබුණා ඒත් මට නංගිලා හතර දෙනෙක් ඉන්නවා කියලා ලාලා බැගෑපත් වුණත් එයාලා ලාලව ගණන් නොගෙන එතනින් යන්න යනවා මේ සමෝස වලට පොර කන්නේ අනිත් නංගිලා තුන්දෙනා එයාලා මේ රණ්ඩු වෙන දිහා ලාලා ඇවිත් බලාගෙන ඉන්නවා ලොකු නංගි ලාලට ගොඩක් ආදරේ එයා ලාලගේ අතට තේකක් දීලා යනවා මේ වෙලාවේ ලාලට මතක් වෙනවා අම්මා මැරෙන වෙලාවේ නංගිලා බඳිනකන් එයාට බඳින්න එපා කියලා එයාට නංගිලව බාර දීලා ගත්ත පොරොන්දුව මේ ඉන්නේ ලාලා පොඩි කාලේ මේ ඉන්නේ ලාලා පොඩි කාලේ ආදරේ කරපු සප්න එයාගේ තාත්ත සප්නවත් දාගෙන ලාලගේ ගෙදර එනවා තාත්ත දැනගෙන නංගි බලන්න මනමාලයෙක් ඇවිත් කියලා තාත්ත කියනවා ලාලගෙන් අහනවා කියලා සප්නගේ එයාගේ කසාද වෙන්නේ කවදද කියලා එයා ලාලගේ ගෙදර ළඟට ඇවිත් එයාට කතා කරද්දි ලාලා යාලට හොරා ගේ පිටිපස්ස පැත්තෙන් පැනගන්න ගමන් නංගිලට කියනවා එයා ගෙදර නෑ කියන්න කියලා ලාලගේ පොඩිම නංගි ගිහින් සප්නගේ තාත්තට කියනවා අයියා ගෙදර නෑ කියලා ඇත්ත කියන්න අයියා කොහෙද ඇහුවම එයා මනමාලේ යනවත් එක්කම ගියා කියලා හොරෙන් පෙන්නනවා එහා පැත්තෙන් බහිනවා කියලා සප්නයි තාත්තා එහා පැත්තෙන් ගිහින් එයාව අතට මල්ල ගන්නවා ගිහින් අහනවා පැනලා යන්න නේද හදන්නේ කියලා එයා කියනවා කවුද පැනලා යන්න ගියේ අතන උඩ කුරුළු කූඩුවේ අංග විකල කුරුල්ලෙක් හිටියා ඌට කෑම දෙන්න ගියා කියලා තාත්තා එතනදී අහනවා නංගිලා හතර දෙනා බන්දලා දීලා කවදද බඳින්නේ කියලා සප්නගේ තාත්තා එයාගෙන් අහනවා ලක්ෂ 17ක දෑවැද්දක්වත් දෙන්න බැරිද නංගිලා වෙනුවෙන් කියලා ඒ වෙලාවේ එයාට තරහ ගිහින් නගරේ හැමෝටම ඇහෙන්න කියලා එයාගේ සිය බිස්නස් කරන කාලේ බැංකු වලින් ගත්තු ණය එයා තාම ගෙවනවා කියලා ඒ නිසා එච්චර ගාණක් යට කරන්න අමාරුයි කියලා තාත්තා කියනවා මාස 6ක් ඇතුළත දුව කසාද බැන්දේ නැත්තම් එයාව වෙන කෙනෙකුට දෙනවා කියලා තාත්ත එතනින් යනවා ලාලා සප්නගේ අත අල්ලගන්න හැදුවත් එයාත් අත ගසලා දාලා එතනින් යනවා ඔන්න ඊළඟ දවසේ රෑ ලාලා කඩේ ගණන් මිනුම් බලබල ඉන්නේ එයාට තේකක් අරගෙන එතනට ලොකු නංගි එනවා ලොකු නංගි යාට කියනවා ඔයා මගේ දෑවැද්ද කොහොම හරි එකතු කරගත්තා තව නංගිල දෙනෙක් ඉන්නවා ඔයා කොහොමද මේ ඔක්කොම කරන්නේ කියලා අහනවා ඔයා ඇයි මෙච්චර හිතන්නේ ඔයාට අයිය කෙනෙක් ඉන්නවනේ කියලා එයා නංගිව තුරුල් කරගන්නවා එතනට අනිත් නංගිල තුන්දෙනාත් එනවා එයාලා අයියටයි අක්කටයි විහිළු කරනවා නාකිහෘතල් කියලා ඔන්න ඊළඟ දවසේ උදේ දුර්ග කොලෙජ් යන ටැක්සි එකට දෙන්න ලාලගෙන් සල්ලි ඉල්ලනවා බස් එකේ යන්න කියලා ලාලා කඩේට යන්න ලෑස්ති වෙනවා සරස්වතිත් ඇවිත් කියනවා එයාවත් ක්ලාස් එක ළඟට ගිහින් දාන්න කියලා ලක්ෂ්මිත් එයාව ගිහින් දාන්න කියනවා ලාලා තුන්දෙනාම බයික් එකේ
දාගෙන යනවා. එයාලට මගදී කොල්ල වගේක් විහිළු කරනවා. ලාලා මගින් බයික් එක නතර කරලා නංගිලාට සල්ලි දෙනවා ටැක්සි එකක යන්න කියලා. ලාලා බයික් එක හරවගෙන ආයිමත් එනවා නංගිලාට විහිළු කරපු කොල්ල ළඟට. ලාලා ඔක්කොටම ගහනවා කෙල්ලොන්ට පාරක යන්න නෑ විහිළු කරනවා කියලා. එතනට එක්කෙනෙක් ඇවිත් අහනවා ඔච්චර පොඩි දෙයකට ඇයි ගහගන්නේ කියලා. එයා එතන තිබුණු කරත් එකට නැගලා මයික් එක අරන් කාටත් ඇහෙන්න කියනවා. ඒක කාට පොඩි දෙයක් වුණත් මට එහෙම නෑ කියලා. කෙල්ලෙක්ට නිදහසේ පාර යන්න ඕන. මේ වගේ උන් නිසා නිදහසක් නැති වෙනවා කියලා. එයා කැමති නෑ නංගිලට කවුරුත් වචනයක්වත් කියනවට. ඊට පස්සේ එයාගේ පණිපුරි කඩේ පෙන්නනවා. සප්න ඇවිත් කඩේට පූරි කනවා. ලාලා අහනවා ඊයේ තාත්තගේ නැට්ට වෙලා ඉඳලා ඇයි දැන් බොරුවට මෙතෙන්ට ආවේ කියලා. ඔන්න ඒ වෙලාවේ කඩේට ආරාධනා පත්‍රයක් කරන්න එනවා චන්ද්‍රමුඛීගේ තාත්තා. චන්ද්‍රමුඛී කියන්නේ යාළගේ යාළුවෙක්. චන්ද්‍රමුඛී බඳිනවා වෙඩින් එකට එන්න කියලා තමයි තාත්තා ආරාධනා පත්‍ර ගෙනත් තියෙන්නේ. ලාලා අහනවා චන්ද්‍රමුඛීට විවාහ යෝජනාව ගෙනාපු කපුව කවුද කියලා. මොකද ලාලත් නංගිලට මනමාලය හොයනවනේ. චන්ද්‍රමුඛීගේ තාත්තා කියනවා ශානු කියලා වෙඩින් මැනේජර් කෙනෙක්. ඒක කතා කරේ කියලා. ඒක ඇහුණු ලාලගේ ගෝලයා ගෆාර් කියනවා. ශානු දවසක් කෑම ඕඩර් එකක් දෙන්න යාළගේ කඩේටත් ආවා කියලා. ඒ වෙලාවේ ලාලා ගෆාර්ට සෙරප්පුවෙන් ගහනවා. මෙච්චර වටින කෙනෙක් අඳුන්නලා දුන්නේ නැහැ කියලා. මෙයාලා චන්ද්‍රමුඛීගේ වෙඩින් එකට යනවා. එහෙදි මෙයාලට ශානුව හම්බෙනවා. ශානුට එයාලා කවුද කියලා හඳුන්නලා දෙනවා. එයාලගේ පණිපුරි කඩේ ගැනත් කියනවා. මෙයාලා විස්තරේ කිය කිය ශානුගේ පස්සෙන් යනවා. එයාලට නංගිලා හතරක් ඉන්නවා. එයාලව බන්දලා දෙනකම් මේ දෙන්නට බඳින්න වෙන්නේ නැහැ කියලාත් කියනවා. ශානු වාහනේට නගින්නෙද්දි පාර හිටි පොඩි ළමයි වගේ මොනවා හරි කන්න දෙන්න කියලා පස්සෙන් එනවා. ශානු වාහනේට නැගලා ලාලලාට කියනවා හෙට උත්සවයක් තියෙනවා ඒකට කෑම ඕඩරෙත් තරන් නංගිලා හතර දෙනාවත් එක්ක ගෙනෙන්න කියලා. ලාලට ඒකට සතුටු හිතිලා එයා පාර හිටපු පොඩි ළමයිගෙන් අයිස්ක්‍රීම් ඕනද කියලා අහනවා. ඔන්න ඊළඟ දවසේ රෑ කිව්වා විදියටම කෑම ඕඩර් එකක් ගෙනල්ලා නංගිලවත් ගෙන්න ගන්නවා. ලොකු නංගි ගයත්‍රිට ඇරෙන්න අනිත් අය ඇඳන් ආපු ඇඳුම් වලට ලාලා ඇද කියනවා. ලාලා යාලට එළියෙන් වාඩි වෙලා ඉන්න කියලා ගයත්‍රිව එක්කගෙන ඇතුළට යනවා. ලාලා ඇතුළට යද්දී ශානු ප්‍රශ්නෙක ඉන්නවා කියලා ලාලා දකිනවා. ඒ වෙඩින් එකේ මනමාලිව මනමාලයක ගෙදරට කැඳගෙන යන්න මනමාලිගේ තාත්තගෙන් කාර් එකක් ඉල්ලලා එයාලට ඒක දෙන්න බැරි වෙලා මනමාලයාගේ පවුලේ අය ඒකට රණ්ඩු වෙනවා. ඒ රණ්ඩුව ශානුටත් විසඳන්න බැරුව ඉන්නේ කියලා ලාලා දකිනවා. ලාලා ගිහින් එයා අඳුනන කාර් සේල් එකකින් කාර් එකක් අරගෙන මගුල් ගෙදර තියෙන තැනට ගේනවා. ඒකේ අතුර මනමාලයට දෙනවා. හැමෝම ආයම සතුටින් වෙඩින් එක කරගෙන යනවා. ඒ වෙලාවේ ශානුව ඒ ප්‍රශ්නෙන් බේරගත්තට ශානු ලාලට ස්තුති කරනවා. ලාලා මේ හැමදේම කරන්නේ යාළගේ නංගිල වෙනුවෙන්නේ. ඊළඟ දවසේ නංගිල හතර දෙනයි ලාලයි සප්නයි ශානුලගේ ඔෆිස් එකට යනවා. ශානු ඒ වෙලාවේ එක්කෙනෙකුට මනමාලයේ හොයන ලක්ෂ 20ක් ඉල්ලනවා. ලාලා කියනවා එක්කෙනෙකුට එච්චර ගාණක් වැඩි කියලා. ශානු කියනවා ගයත්‍රිව ඉස්සෙල්ල බන්දලා දෙන්නම් කියලා. එයා දුර්ග පෙන්නලා කියනවා කෑම අඩු කරන්න කියලා. ලක්ෂ්මීව පෙන්නලා කියනවා අව්වේ අනේක නතර කරන්න කියලා. ඒ වෙලාවේ ශානු කියනවා සප්නට මනමාලයේ බලන්න කියලා. එයාගේ තාත්තා කිව්වා කියලා. ලාලා කියනවා මම තමයි එයාව බඳින්න ඉන්නේ. ඒකයි නංගිලගේ වෙඩින් එකත් ඉක්මන් කරන්න කියලා. ඒ වෙලාවේ නංගිල ලාලට විහිළු කරනවා. සප්න ලැබෙන්නේ නැහැ කියලා. ශානු සප්නට කියනවා මනමාලයේ දවස් දෙකකින් ගෙදරට එවි. ලෑස්ති වෙලා ඉන්න කියලා. ඔන්න ඒ වෙලාවේ යාළ ගෙදර ඇවිත් ගේ ඇතුළේ තිබුණු පරණ බඩු මිදුලට එකතු කරනවා. ඒව විකුණලා වෙඩින් එකට සල්ලි හොයාගන්න පුළුවන්ද බලන්න. සප්න කෑ ගහනවා නංගිලගේ මගුල කරන්න ගෙදර ඔක්කොම විකුණුවත් මදි කියලා. ගේ ඇතුළේ තියෙන ඔක්කොම බඩු එළියට ඇද්දත් ඒව විකුණලා එච්චර ගාණක් හොයන්න පුළුවන් දහනවා. ඒ වෙලාවේ ගෆාර් ගේ ඇතුළේ තිබුණු පරණ බ්ලේසර් එකක් ගේනවා. සප්න කියනවා ඒක අපේ කසාදෙට අඳින්න මස්සව ගත් එකක් කියලා. ඒ වෙලාවේ පොඩි නංගි කියනවා ඇඳුමට අවුරුදු 8ක් විතර වෙන නිසා කොහොමත් ඒක පරණ බඩුගලටම තමයි කියලා. ලාලා ඒක ඇඳගන්නවා. ඒ වෙලාවේ සප්න ලාලට බනිනවා නංගිලා කැමති නෑ එයාලා බඳිනවට කියලා. ලාලා මේ වෙලාවේ හැම පැත්තෙන්ම අසරණයි. එයා සප්නව සනසනවා. නංගිලා බැඳපු ගමන් අපි බඳිමු කියනවා. සප්න ඒ වෙලාවේ කියනවා එයාව බලන්න එනවා කිව්ව කොල්ලට එයා කැමතියි කියනවා කියලා. එහෙම කියලා එයා එතනින් යනවා. ඔන්න ඊළඟ දවසේ සප්න බලන්න එනවා කිව්ව මනමාලේ එයාව බලන්න ගෙදර එනවා. ඒ වෙලාවේ ලාලගේ නංගිල හතර දෙනා එහා පැත්තේ ගෙදර ඉඳන් කියනවා මනමාලයට කන්නගෙන ආපු කෑම ටිකත් අපිටත් එවන්න. කොහොමත් සප්න අපේ නෑනනේ කියලා. ඒ කසාදි නතර වෙන්න මෙයාලා එක එක ඒවා කියනවා. මනමාලයේ ගෙදරයි සප්නගේ තාත්තට බැනලා එතනින් යන්න යනවා. ඒ අතරේ ලාලා බැංකුවේ කෙනෙක් පස්සේ යනවා ණයක් දෙන්න බැරි නම් අරන් තියෙන ණය වලට සහනයක් හරි දෙන්න කියලා. ඒත් ඒ වැඩේ හරියන්නේත් නෑ. දවසක් ලාලා නගරේ පණිපුරි විකුණ විකුණ ඉන්නකොට ඊට එහා පැත්තේ භක්ති ගීත ගායනාවක් ඇහිලා ගෆාර් කියනවා ඒ කෙනා භක්ති ගීත කියලම දවසට ලක්ෂයක්
හම්බ කරනවා කියලා. මෙයාලා කතා කරන තැනට නංගිල හතර දෙනා දුවන් ඇවිත් කියනවා. අපි සප්නව බලන්න කොල්ලගේ පැත්තෙන් ආපු අය එලවලා දැම්මා කියලා. ගයත්‍රි කියනවා දැන් ඔයා බය වෙන්න එපා. මේ තුන් දෙනා කසාද වෙනුවෙන් මහන්සි වෙයි කියලා. දුර්ග හෙට ඉඳන් ඩයට් කරන්න පටන් ගන්නවා කියනවා. ලක්ෂ්මී යාගේ හැමේ පාට ගන්න උත්සාහ කරයි කියනවා. ලාලා භක්ති ගීත කියන කෙනාගේ දිහා බලලා කියනවා. ලෑස්ති වෙන ගෆා රදී දැන් අපි භක්ති ගීත කියනවා කියලා. ඊට පස්සේ පෙන්නනවා ලාලා භක්ති ගීත කියනවා. දුර්ග උදේට ජොගින් කරනවා. ලක්ෂ්මී සුදු වෙන්න මූණට ට්‍රීට්මන්ට් කරනවා. මේ අතර ශානුගෙන් ලාලට කෝල් එකක් එනවා එයාව හම්බ වෙන්න එන්න කියලා. ලාලා ඉක්මනට ගිහින් එයාව හම්බ වෙනවා. එයා කියනවා ඔයාගේ නංගි ලබන මාස 27 බඳිනවා. කසාදෙට ලෑස්ති වෙන්න කියලා. ලාලට ඒක අහලා ගොඩක් සතුටුයි. එයා ගෙදර ඇවිත් නංගිට කියනවා කසාදෙට ලෑස්ති වෙන්න කියලා. එයාට මතක් වෙනවා පුංචි කාලේ එයාලා සෙල්ලම් කරපු හැටි. මෙයාලා කසාදෙට ලෑස්ති වෙනවා. කහගාන උත්සවෙත් ගන්නවා. වෙඩින් එක දවසේ ලාලට ගොඩක් සතුටුයි නංගිව දැකලා. ඒත් එයාට දුකයි. තාත්ත වගේ එයා බලාගත්ත නංගිව දෙන්න වෙනවට. එයා නංගිගේ නලලත් තිබිනවා. ලාලා නංගිට ආදරේ වැඩි නිසාම නංගිය වඩාගෙන මනමාලයේ ළඟට එක්කගෙන යනවා. ලාලා හිතින් ගොඩක් අඬනවා. අයියලා කොහොමත් එහෙමයිනේ. නංගිව මනමාලයේක පිටත් කරලා යවන වෙලාවේ ලාලා ගොඩක් අඬනවා. නංගිව යවල ඉවරුණු ගමන් සප්නගේ තාත්තා ආරාධනා පත්‍ර සාම්පල් ටිකක් ගෙනත් දීලා කියනවා. හොඳ එක තෝරලා දෙන්න කියලා. සප්නගේ වෙඩින් එකේ ආරාධනා පත්‍ර කියලා. සප්න තාත්තට බනිනවා. ඇයි මේව මෙතෙන්ට අරගෙන ආවේ කියලා. ආයෙමත් සප්නගේ තාත්තා ලාලට බනින්න ගන්නවා. එක්කෙනෙක් ගියාට තව තුනක් ඉන්නවා. කවදද මේ විවරයක් වෙන්නේ කියලා අහලා. සප්නගේ තාත්තා ඒ වෙලාවෙ කියනවා අම්මට උණු පොරොන්දුව රකින්නවා කිව්වට. ඒ මුගේ අම්මා නෙවෙයි. මුගේ තාත්තා මූ පාරේ ඉන්නව දැකලා එක්කන් ආපු එකෙක් කියලා. ඒ කතාවට නංගිලට තරහ ගිහින් සප්නගේ තාත්තට ගහන්න පණිනවා. ලාලා මේ කිසිම දෙයක් දරා ගන්න බැරුව අඬ අඬ යන්න යනවා. ලාලට මතක් වෙනවා එයාගේ අම්මා මැරිලා. එයා අම්මවත් තියන් පාරයිනේ වාඩි වෙලා ඉන්න වෙලාවේ. ගයත්‍රි ඇවිත් එයාගේ කඳුළු පිහදානවා. ලාලා හොඳටම අඬනවා. නංගිල තුන් දෙනා එයාව සනසනවා. ලාලා කියනවා අනිත් අය ඒ කතාව අමතක කරලා හිටියට එයාට ඒක හොඳට මතකයි කියලා. ඊළඟ දවසේ ශානුගේ ඔෆිස් එක පෙන්නනවා. එයා අනිත් නංගිල දෙන්නට මනමාලය හොයලා. ඒ ට්වින්ස්ලා. හැබැයි යාලට ප්‍රශ්නයක් තිබුණා. යාලා දෙන්නම ගොත්තයි. ඒකට ලාලා කැමති වෙන්නේ නැහැ ගොත ගහනම කියලා. ඔන්න දවසක් ලාලා දකින්න සප්න කොල්ලෙක් එක්ක ටැක්සි එකක නැගලා ගෙදර ළඟින් බහිනවා. ලාලා මුස්ලිම් ගෑනු කෙනෙක් වගේ බුර්කාවක් ඇඳගෙන සප්නලගේ ගෙදර යනවා. ඒ වෙලාවේ යාලගේ ගෙදර සප්න බඳින්න යන කොල්ලගේ ගෙදර අය වෙත් ඉන්නවා. කපු මහත්තයත් ඉන්නවා. එයාලා වෙඩින් එකට නැකතක් දාගන්න හදන්නේ. ඒ වෙලාවේ මනමාලයාගේ තාත්තා ලාලා දිහා බලලා අහනවා. ඔයා කවුද කියලා. ලාලා කියනවා සප්නගේ යාළුවෙක් කියලා. ඒත් සප්නගේ තාත්තයි සප්නයි දැනගන්නවා. ඒ ඉන්නේ ලාලා කියලා. ලාලා කට්ටියටම කියනවා ඉස්සරහට එන මාස හතරම හොඳ දිනයක් නෑ කියලා. සප්නගේ තාත්තා ලාලව ගේ ඇතුළට එක්කගෙන ගිහින් ලාලට බනිනවා. මේ පිස්සුවට මොනව දහලා. සප්න ලාලට කියනවා එයා තාම පරක්කු නෑ. මොනව හරි කරන්න කියලා. සප්න එළියට ඇවිත් තාත්තට කියනවා එයාට තව එක අවස්ථාවක් දෙන්න කියලා. එදා සප්නලගේ ගෙදර ඉඳලා එන ගමන් ලාලා ලොකු නංගිට කතා කරලා කියනවා ගොත ගැහුවත් එයාලත් ළමයිනේ මනමාලයන්ට එන්න කියනවා කියලා. මතකයිනේ ගොත ගහන මනමාලයෝ දෙන්න. ඔන්න ඊළඟ දවසේ මනමාලයෝ දෙන්න නංගිලව බලන්න ගෙදරෙනවා. එයාලා ගොත නිසා නංගිල එක්ක කතා කරන්න හදනකොටම එයාලා කියන්න හදන්නේ මොකද්ද කියලා. එයාලට කලින් ලාලා කියනවා බලන්නකෝ මනමාලයාගේ තාත්තා නම් ආපු වෙලාවෙ ඉඳලා කණ එකමයි කරන්නේ. නංගිල කියනවා එයාලට මනමාලයෝ එක්ක තනියම කතා කරන්න ඕන කියලා. අයියා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් එයාලා කතා කරන්න බලෙන්ම උඩ තට්ටුවට යනවා. අයියා ඒකට කැමති නැති නිසා එයා මනමාලයන්ට ගිහින් කියනවා කාලකාල වැඩි වෙලා තාත්තට පපුවේ අමාරුව හැදිලා පහළ ඉන්නවා. ගිහින් බලන්න කියලා. එයාලව බලෙන්ම ගෙදරින් පිටත් කරලා දානවා. ඒ මොකද උනේ කියලා එයාලටත් හිතාගන්න බැරි වෙනවා. ඔන්න දවසක් ලාලා නංගිලට කියනවා එයාට ආපු කෑම ඕඩර් එකකට එයා පොඩි ගමනක් යනවා. එයා නැති නිසා ගෙදර මල් එල්ලලා ලස්සන කරලා ගයත්‍රි අක්කට වලලු තෝරලා තියන්න. කසාදෙන් පස්සේ ගයත්‍රිගේ පළවෙනි රාකි උත්සවේ එනවා. ඒක හොඳට කරන්න ඕන කියලා. එයා පුළුවන් තරම් ඉක්මනට එනවා කියලා එයා යනවා. එයා යන්න ගිහින් ආයෙමත් හැරිලා නංගිලව තුරුල් කරගන්නවා. එයා යන්නේ ගෆාර් එක්ක. දන්නවද එයාවේ කොහෙටද කියලා? එයා අනිත් නංගිලව බන්දලා දෙන්න සල්ලි නැති නිසා එයාගේ එක වකුගඩුවක් විකුණන්න ඇවිත් තියෙන්නේ. එයාට මතක් වෙනවා ලොකු නංගි එයාගෙන් අහනවා එයාගේ වෙඩින් එක ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියලා. ලාලා ලොකු නංගිට කියනවා පණිපුරි කඩේ උගස් කරා කියලා. මෙයා ඔපරේෂන් එක කරන්න එන අතරේ නංගිල අක්කව පිළිගන්න ගෙදර ලස්සනට සරසනවා. මේ කවුරුත් දන්නේ නැහැ ලාලා වකුගඩුවක් විකුණුවා කියලා. ලාලා ගෙදරට ආපු ගමන් එයාට කෝල් එකක් එනවා. ලාලා ඒක ආන්සර්
කරන කලබලෙන් පිස්සෙක් වගේ දුවල යනවා. එයා එන්නේ ලොකු නංගි බැඳලා ගියපු ගෙදරට. එයා එද්දි පොලිසියෙන් නැවිත් මිනිස්සු එතන පිරිලා හිටියා. එයාට රෙද්දකින් වහලා තිබුණු ලොකු නංගිගේ බොඩි එක පෙන්නනවා. ලොකු නංගි මැරිලා. ලාලා කියනවා එයාගේ නංගි නෙවෙයි කියලා. එයා මුළු ගේ ඇතුළෙම ඇවිදවිද නංගි වහවෙනවා. එයාට නංගි නැති වුණා කියලා විශ්වාස කරන්න බෑ. එතනට ලාලගේ නංගිලා තුන්දෙනා ඇවිත් ලොකු අක්කගේ බොඩි එක අල්ලගෙන හොඳටම අඬනවා. ලාලා පිස්සෙක් වගේ අඬන්න ගන්නවා. නංගි මෙතපු මහත්තයගෙන් අහනවා ඇයි නංගිව බලාගන්න බැරි වුනේ කියලා. ඒ වෙලාවේ උඩටට්ටුවක ඉඳලා ගෑනු කෙනෙක් කෑ ගහලා කියනවා නංගි මෙතපු මහත්තයගේ ගෙදර අය එයාට කරදර කරා. දෑවැද්ද මදි කියලා. අයියට කියලා ෆ්‍රිජ් එකක් අරන් දුන්නේ නැත්තම් රාකි උත්සවයට යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා කියලා. අයියා වෙඩින් එක ගත්තෙත් කඩේ උකස් කරලා නිසා. ඒව අයියට කියන්න බෑ කියලා. එයා වහබීලා කියලා අර ගෑනු කෙනා කෑ ගහලා කිව්වා. ලාලා නංගිවත් උස්සගෙන එයාගේ ගෙවල් ළඟට එක්කගෙන එනවා. එයාට මතක් වෙනවා වෙඩින් එක දවසේ නංගිව ඒ විදියට මුස්සගෙන ගිහින් මනමාලයට බාර දුන්න විදිය. ලාලයි නංගිලයි හොඳටම අඬනවා. මෙයාලා බස් එකක බොඩි එක දාගෙන ගිහින් නංගිව පුච්චලා එනවා. වාහනේ ඇතුළේදී ලාලා හොඳටම බොනවා. වාහනෙන් බැහැලවිත් එයා හොඳටම අඬනවා. නංගිල ළඟට ගිහින් කියනවා එයාලගේ දෑවැද්දට ඉතුරු කරගත්ත සල්ලි එයාලගේ ඉගෙනීමට වියදම් කරනවා කියලා. සප්නටත් කියනවා එයා ජීවත් වෙලා ඉන්නව දකින්න ආසයි නම් තාත්තා හොයලා දෙන කෙනෙක් බඳින්න කියලා. එයා එතනින් යනවා. එදා රේ පොඩි නංගි පොට් ටිකක් ගෙන තක්කල අඬ අඬ ඉන්න තැනින් තියලා කියනවා අද ඇත්ති තරම් අඬලා හෙට ඉඳලා පාඩම් කරන්න ගමු කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ සප්න ලාලා නිදාගෙන ඉන්න තැනට ඇවිත් කියනවා එයාගේ වෙඩින් එක තියෙනවා. ඒත් එයාට ඕන ලාලව විතරයි. එයා ඒ වෙනුවෙන් ඕන තරම් කාලයක් බලාගෙන ඉන්නම් කියලා. වෙන කෙනෙක් බඳින්න බෑ කියලා. ලාලා කියනවා එයා ගැන නෙමෙයි තාත්තා සතුටු වෙන විදිය ගැන හිතලා කතා කරපු කෙනාව බඳින්න කියලා. එදාට මුළු වෙඩින් එකටම පණිපුරි එයා ගාන කියනවා. සප්න ගොඩක් දුකින් එතනින් යනවා. ලාලට දරා ගන්න බැරි දුකක් හිතේ හිර කරගෙන ඉන්නේ. සප්නක වෙඩින් එක දවස එනවා. ලාලා කිව්ව විදියටම පණිපුරි වලින් ආපු හැමෝටම සංග්‍රහ කරනවා. එදා වටහත යන චාරිත්‍රය යන නැකතෙදී සප්නගේ තාත්තවිත් කියනවා වටහත යන්න කලින් ඔයාම මේ මගුල කඩලා දාන්න කියලා. සප්නටත් පුදුමයි තාත්ත එහෙම කියපු එක ගැන. සප්න වටහත ඉවර වෙන්න කලින් ලාලට කෑ ගහලා ළඟට දුවල ගිහින් අහනවා වටහත යනකම්ම ඉන්නේ දැන්වත් මාව බාරගන්නේ නැද්ද කියලා. ලාලගෙන් අහනවා පවුලේ අයනේ වටිනවා කිව්වේ මම පවුලේ කෙනෙක් නෙවෙයිද කියලා. ලාලා සප්නව තුරුළු කරගන්නවා. දන්නව දීට පස්සේ මොකද උනේ කියලා. සප්න බඳින්න ගිය මනමාලයා එතනට ඇවිත් කියනවා එයාට සප්න ලැබෙන්නේ නැත්තම් එයා ලාලගේ නංගි ලක්ෂ්මිට කැමතියි කියලා. ඔන්න ඊළඟට පෙන්නනම දුර්ගයි පොඩිම නංගි ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ලක්ෂ්මිව සප්නගේ කලින් මනමාලයට බන්දලා දෙනවා. දැන් ලාලට බන්දලා දෙන්නේ නංගිලා දෙන්නයි. දුර්ග හොඳට ඉගෙනගෙන ඩිග්‍රී එක අරන් ලෝය කෙනෙක් වෙනවා. එයාට මනමාලයේ කෑම හොයාගෙන මැරි කරනවා. අයියා දුර්ග කතා කරන නඩු බලන්නත් යනවා. ඒ වෙලාවේ එතනට පොඩි නංගි එනවා. එයා දැන් පොලිසියේ. එයාටත් පොලිසියෙන් කෙනෙක් හොයාගන්න පුළුවන් වෙනවා. ලාලා අම්මට පොරොන්දු වුණා වගේම පොරොන්දුව රැක්කා. ලාලගේ වෙඩින් එක දවස එනවා. දන්නවද දැන් ලාලට අවුරුදු 60ක්. එයා මඟුල් පෙරහැරේ යනවා සප්නගේ ගෙදර ළඟට. සප්නත් දැන් වයසයි. එයා ලාල වෙනුවෙන් නේ වෙනකන්ම බලාගෙන ඉඳලා. සප්න ලාල දැකලා ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඒ විදියට රක්ෂාබන්ධන් කියන මූවී එක අවසන් වෙනවා. ආයෙමත් මේ වගේම ලස්සනම ලස්සන මූවී එකක් කරන්න එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ ෂෝවිටෝ.